අයි ශ්‍රේණිය ගණිතය 20 වැනි පාඩම ස්කන්ධය පළවෙනි කොටස ඉගෙන ගනිමු. ස්කන්ධය කියන්නේ වස්තුවක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ මිනුමක්. වස්තුවක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද කියලා තමයි ස්කන්ධයෙන් කියන්නේ. මේ තියෙන විවිධ ප්‍රමාණයේ තේ කුඩු පැකට් තුනක්. පළවෙනි එකේ 50g කියලා තියෙනවා ඊළඟ එකේ 500g කියලා සටහන් වෙලා තියෙනවා ඊළඟ එකේ 1kg කියලා සටහන් වෙලා තියෙනවා මේ තියෙන්නේ තේ කුඩු වල ප්‍රමාණයන් තමයි සටහන් වෙලා තියෙන්නේ එතකොට පළවෙනි එකේ තියෙන තේ කුඩු ප්‍රමාණය 50g දෙවෙනි එකේ තියෙන තේ කුඩු ප්‍රමාණය 500g තුන්වෙනි එකේ තියෙන තේ කුඩු ප්‍රමාණය 1kg කියලා තියෙනවා එහෙනම් ස්කන්ධය මැනලා තියෙන ඒකකයක් තමයි ඔය g සහ kg කියන සංකේත වලින් දක්වලා තියෙන්නේ. අපි බලමු ස්කන්ධය මනින ඒකක මොනවද කියලා. ස්කන්ධය මනිනු ලබන ඒකක තමයි ග්‍රෑම්. එකක් තමයි ග්‍රෑම්. ග්‍රෑම් තමයි ඔය සිම්පල් g වලින් සටහන් කරලා තියෙන්නේ. අනිත් ඒකකය තමයි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් තමයි සිම්පල් kg වලින් සටහන් කරන්නේ. එතකොට ස්කන්ධයේ මනින එකක දෙකක් තමයි ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් කියලා කියන්නේ. කුඩා ප්‍රමාණයේ ස්කන්ධ මනිනවා ග්‍රෑම් වලින් ඊට ටිකක් විශාල ස්කන්ධ ප්‍රමාණයන් මනිනවා කිලෝග්‍රෑම් වලින්. ස්කන්ධයේ මනිනු ලබන උපකරණයක් තමයි තරාදිය කියන්නේ. මෙන්න මේ තියෙන්නේ තැටි තරාදිය. පුතාලා දැකලා තියෙනවා මේ තැටි තරාදිය. තැටි තරාදියෙන් මනින්න පඩි කට්ටල් භාවිතා කරනු ලබනවා. ස්කන්ධයේ මනිනු ලබන පඩි කට්ටල්. මේ තියෙන්නේ විවිධ ප්‍රමාණයේ පඩි කට්ටල්. කිලෝග්‍රෑම් එකේ පඩි තියෙනවා, ග්‍රෑම් 500 පඩි තියෙනවා, ග්‍රෑම් 200, ග්‍රෑම් 100, ග්‍රෑම් 50. ඔය ආදී වශයෙන් විවිධ ස්කන්ධ ප්‍රමාණවල පඩි තියෙනවා. එතකොට තැටි තරාදිය එක්පසකට මේ පඩියක් දානවා. ඊට පස්සේ අපිට ස්කන්ධය මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය අනෙක් පසට දානවා. ඒ විදිහට තමයි තැටි තරාදියේ ස්කන්ධය මනිනු ලබන්නේ. පුතාලා මේ පිළිබඳව පහේ පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. ස්කන්ධය මැනීම සඳහා භාවිතාවන විවිධ උපකරණ මේ තියෙන්නේ තැටි තරාදිය අපි ඉස්සෙල්ලත් කතා කරා මේ ස්කන්ධය මැනීමට භාවිතා කරන උපකරණය මේ තියෙන්නේ තවත් උපකරණ තුනක් පළවෙනියට තියෙන එකට කියනවා තෙද්දඬු තෙද්දඬු තුලාව කියලා ඊට පස්සේ එක දුණු තරාදිය ඊට පස්සේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික තරාදියක් මේවා පුතාලා දැකලා තියෙනවා මේ අපේ දැකලා තියෙනවා කඩවල් වලත් විවිධ ද්‍රව්‍යවල ස්කන්ධය මනින්න මෙවැනි උපකරණ භාවිතා කරනවා. ඔය අවසානෙට ආපු උපකරණ නම් පුතාලගේ ගෙවල් වලත් ඇති අම්මලා විවිධ කෑම වර්ග හදනකොට එක් එක් ද්‍රව්‍ය ස්කන්ධය මනින්න ඔය වගේ තරාදි භාවිතා කරනවා. ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය. අපි දැන් ස්කන්ධය මනින ඒකක දෙකක් කතා කරා ග්‍රෑම් සහ කිලෝග්‍රෑම්. එතකොට ඒකක දෙකක් තියෙන නිසා මේ එක් එක් ස්කන්ධය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ග්‍රෑම් 1000ක් තමයි කිලෝග්‍රෑම් එකක් වෙන්නේ. ග්‍රෑම් 1000ක් සමාන වෙනවා කිලෝග්‍රෑම් එකට. අපි දැන් ක්‍රියාකාරකමක් කරමු. හරි බලන්න ඔය රූප සටහන පළවෙනියටම තියෙන අපිට තැටි තරාදි තුනක් තමයි තියෙන්නේ පළවෙනි තැටි තරාදියේ බලන්න කියලා තියෙනවා වම් පසට කිලෝග්‍රෑම් එකේ පඩිය දාලා තියෙනවා දකුණු පස ලී කුට්ටි දෙකක් තියෙනවලු එහෙනම් එක ලී කුට්ටියක ස්කන්ධය හොයන්න ඕනි පුතාලා මේ ක්‍රියාකාරකම අභ්‍යාස පොතේ ඇඳගෙන කරන්න ඕනි අභ්‍යාස පොතේ ඇඳගෙන එක් එක් තැටි තරාදිය කරන්න ඕනේ. හරි. ලී කුට්ටි දෙකක් තමයි කිලෝග්‍රෑම් එකක් වෙලා තියෙන්නේ. අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි. ඒ කියන්නේ ලී කුට්ටි දෙකේම ස්කන්ධය ග්‍රෑම් 1000යි. එහෙනම් එකක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 1000 දෙකෙන් බෙදන්න ඕනේ. පළවෙනි හිස්තැනට ග්‍රෑම් 500 තමයි එන්න ඕනේ. ඊළඟට තියෙන තැටි තරාදිය බලන්න. ඒකෙත්
වම් පසට කිලෝග්‍රෑම් එකේ පඩිය දාලා තියෙනවා දකුණු පසට ලී කුට්ටි හතරක් දාලා තියෙනවා. එතකොට ලී කුට්ටි හතරක් තමයි කිලෝග්‍රෑම් එකට සමාන වෙන්නේ. ඒ කියන්නේ ලී කුට්ටි හතරක් ග්‍රෑම් නම් 1000කට සමානයි. එක ලී කුට්ටියක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 1000 හතරෙන් බෙදන්න ඕනේ. එතකොට එක ලී කුට්ටියක ස්කන්ධය ග්‍රෑම් 250යි කියලා ලැබේ. අවසානයේ තියෙන තැටි තරාදියේ වම් පසට කිලෝග්‍රෑම් එකේ පඩියයි දකුණු පසට ලී කුට්ටි 10ක් දාලා තියෙනවා. ඒ කියන්නේ ලී කුට්ටි 10 ස්කන්ධය සමාන වෙන්නේ කිලෝග්‍රෑම් එකට නැත්තම් ග්‍රෑම් 1000ට. එතකොට ලී කුට්ටි 10ක් ග්‍රෑම් 1000ට සමාන නම් එක ලී කුට්ටියක ස්කන්ධය වෙන්නේ ග්‍රෑම් 1000 10ෙන් බෙදන්න. එතකොට එක ලී කුට්ටියක ස්කන්ධය ග්‍රෑම් 100යි කියලා ලැබෙවි. ඔන්න මම උත්තර ටිකක් කිව්වා. පුතාලා මේ තැටි තරාදි ටික පොතේ ඇඳගෙන අභ්‍යාස පොතේ ඇඳගෙන ක්‍රියාකාරකම් කරන්න ඕනේ. අපි ඊළඟට බලමු කිලෝග්‍රෑම් වලින් දක්වා ඇති ස්කන්ධයක් කොහොමද ග්‍රෑම් වලින් දක්වන්නේ කියලා. කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 1000යි කියලා පුතාලා දන්නවා. එහෙනම් කිලෝග්‍රෑම් දෙකක් වෙන්නේ ග්‍රෑම් 2000යි. කිලෝග්‍රෑම් තුනක් සමාන වෙනවා ග්‍රෑම් 3000ට. ඒ කියන්නේ කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් වලින් දක්වනකොට කිලෝග්‍රෑම් ලෙස දී ඇති ගණන 1000න් ගුණ කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 2 2000 වුනේ 2 1000න් ගුණ කරනවා. කිලෝග්‍රෑම් 3 3000යි ග්‍රෑම් වෙන්නේ 3 1000න් ගුණ කරාම 3000යි. අපි දැන් ගැටලු කීපයක් විසඳමු. හිස්තැම් පුරවන්නයි තියෙන්නේ. පළවෙනි ගැටලුව කිලෝග්‍රෑම් 1 සමානයි ග්‍රෑම් 500 ඒවා. හිස්තැනක් තියෙන්නේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ පුතාලා දන්නවා ග්‍රෑම් 1000ක් කියලා. එහෙනම් ග්‍රෑම් 1000ට ග්‍රෑම් 500 ඒවා කීයක්ද තියෙන්නේ? 2යි නේද? උත්තරය එහෙනම් 2යි. දෙවනි කොටස කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 200 ඒවා හිස්තැනක් තියෙනවා. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි ග්‍රෑම් 1000ට ග්‍රෑම් 200 ඒවා පහක් තියෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ 5යි. තුන්වෙනි කොටස කිලෝග්‍රෑම් එක සමානයි ග්‍රෑම් 500 එකතු කිරීම ග්‍රෑම් 250 එකතු කිරීම ග්‍රෑම් 100 එකතු කිරීම ග්‍රෑම් 100 එකතු කිරීම හිස්තැනක් තියෙන්නේ. කිලෝග්‍රෑම් එකයි කියන්නේ ග්‍රෑම් 1000යි පුතේ. එහෙනම් 500ට 250ක් එකතු කරාම ග්‍රෑම් 750යි. 750ට ග්‍රෑම් 100ක් එකතු කරාම ග්‍රෑම් 850යි. 850ට ග්‍රෑම් 100ක් එකතු කරාම ග්‍රෑම් 950යි. එහෙනම් 1000 වෙන්න තව කොච්චරට අඩු? 50යි නේ. එහෙනම් හිස්තැනට එන්න ඕනේ ග්‍රෑම් 50යි. හතරවෙනි කොටස ග්‍රෑම් 500 සමානයි කිලෝග්‍රෑම් 1 අඩු කිරීම හිස්තැනක්. එහෙනම් ග්‍රෑම් 500 ලැබෙන්න ඕනේ කිලෝග්‍රෑම් එකෙන් ග්‍රෑම් කොච්චරක් අඩු කරාමද කියලා තමයි හිස්තැනට එන්න ඕනේ. අපි දන්නවා කිලෝග්‍රෑම් එක කියන්නේ ග්‍රෑම් 1000යි. 1000න් කොච්චරක් අඩු කරාමද ග්‍රෑම් 500ක් වෙන්නේ? 500ක් වෙන්න ඕනේ නේද? 1000න් 500ක් අඩු කරාමනේ 500ක් ඉතිරි වෙන්නේ. එහෙනම් පිළිතුර ග්‍රෑම් 500යි. දෙවනි ප්‍රශ්නය ග්‍රෑම් වලින් දක්වන්න. පළමු කොටස කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් වලින් දක්වන්න තමයි ඕනේ. අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් ග්‍රෑම් 1000යි. කලිනුත් කතා කරා කිලෝග්‍රෑම් වලින් දක්වපු සංඛ්‍යාවක් ග්‍රෑම් වලින් දක්වන්න නම් කිලෝග්‍රෑම් වලින් දක්වා ඇති සංඛ්‍යාව 1000න් ගුණ කරන්න ඕනේ කියලා. එහෙනම් 3 1000න් ගුණ කරනවා. එවිට ලැබෙනවා පිළිතුර ග්‍රෑම් 3000යි. කිලෝග්‍රෑම් 3 සමානයි ග්‍රෑම් 3000යි. දෙවනි කොටස කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500. ග්‍රෑම් වලින් දක්වන්න ඕනේ. ග්‍රෑම් 500 නම් කොහොමද ග්‍රෑම් වලින් තියෙන්නේ? කිලෝග්‍රෑම් 2 තමයි ග්‍රෑම් කරන්න ඕනේ. අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් ග්‍රෑම් 1000යි. එහෙනම් කිලෝග්‍රෑම් 2ක් ග්‍රෑම් 2000යි. එතකොට කිලෝග්‍රෑම් 2 සමාන වෙනවා ග්‍රෑම් 2000ට. 2000යි තව ග්‍රෑම් 500ක් තියෙනවා. තව ග්‍රෑම් 500ක් තියෙනවා. එතකොට 2000යි 500යි
පිළිතුර වෙන්නේ ග්‍රෑම් 2500යි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500 ග්‍රෑම් වලින් දක්වපුවාම ග්‍රෑම් 2500යි. පුතාලා දැන් මේ ගැටලු සියල්ලම අභ්‍යාස පොතේ සටහන් කරගෙන පිළිතුරු දක්වන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලන්ට දැන් පුළුවන් පළමු අභ්‍යාසය සහ දෙවැනි අභ්‍යාසය කරන්න.